අස්වැසුම වැඩසටහන ගැන තමුන්නාසල දන්න පහුගිය දවස්වල රජයේ විසින් විශාල ප්‍රචාරයක් ලබා දුන්නා අපි සමුද්‍රියට වඩා හොඳ වැඩසටහනක් හඳුන්වා දෙනවා කියලා තමයි ජනාධිපති ලේකම් කාර්යාලයත් ඒ වගේම මුදල් අමාත්‍යාංශයත් විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කරලා මේක හඳුන්වා දෙන්න කටයුතු කෙරුවේ ඉතින් මේකත් මම හිතන්නේ ජාති අතර මුල් අරමුදලට බද්ධ වෙලා ඒකේ උපදේශ අනුව තමයි මේ කටයුත්ත සිද්ධ වුණේ කියලා අපි දන්නවා අපි කියන්නේ මේ රටේ දුගී දුප්පත් ජනතාව ඉන්නවා ඒක නෑ කියන කාටවත් පුළුවන් කමක් නෑ එතන මේ දුගී දුප්පත් ජනතාවට යම්කිසි සහනයක් අපි එදා ඉඳන්ම ලබා දුන්නා. එදා අපිට මතකයි දිලුදු සහන මුද්දරයක් ලබා දෙන්න කටයුතු ඒ කාලේ. ඊට පස්සේ අපි දන්නා ආර් ප්‍රේමදාස මැතිතුමාගේ වැඩසටහනක් යටතේ අපි මතකයි එතුමත් මේ දුගී දුප්පත් ජනතාවට වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුවා. ඊට පස්සේ සමෘද්ධිය. ඉතින් මේවේ අඩුපාඩුකම් තිබුණා. අපි දන්නා පහුගිය දවස්වල තිබුණ ලොකු මැසිවිල්ල තමයි සමෘද්ධිය තනිකර දේශපාලන ව්‍යාපාරය බවට පත් වෙලා තිබුණා. සමුද්‍ර නියාම කළ තමයි තීන්දුව කෙරුවේ ගමේ දුප්පතා කවුද එහෙම නැත්නම් මේක ලබා දෙන්න ඕනේ කවුද කියලා. ඉතින් හැම අවස්ථාවෙදී අපි දැකපු දේ තමයි එදා හුඟක් වෙලාවට දේශපාලනයට එහෙම නැත්නම් තමුන්ට දේශපාලන හිතවත්කම් තියෙන තමගේ පක්ෂයට සම්බන්ධ උදවියට හුඟක් අවස්ථාවේදී මේ සමුද්‍රිය ලබා දීමේ කටයුත්ත කෙරුවා. ඉතින් අපි බලාපොරොත්තු වන වර්තමාන ජනාධිපතිතුමා යටතේ මේ අස්වැසුමෙන්වත් යම් කිසි සාධාරණයක් අපේ පොදු ජනතාවට ලැබේ කියලා. මේක සර්ව සාධාරණ පක්ෂපාත ભેදෙන් තොරව හැබැයි දුගී දුප්පත් ජනතාවට ලැබෙයි කියලා තමයි අපි කල්පනා කරුවේ. නමුත් කියන්න කනගාටුයි අද ඒ තත්ත්වෙ නැහැ. මොකද අපි දන්නා පහුගිය දවස්වල මේ අස්වැසුම වැඩසටහනට අපේ ජනතාව තෝරා ගන්නකොට දුගී දුප්පත් ජනතාව තෝරා ගන්නකොට බරපතල අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා කියලා මම කියන්න ඕනේ. ඉතින් මෙතෙන්දී අපි දන්නවා හුඟක් අවස්ථාවේ අපි දැක්කනේ පහුගිය දවස්වල මාධ්‍ය මගිනුත් නොයෙකුත් ආකාරයේ මැසිවිලි අපිට අහන්න දකින්න තිබුණා සර්ව සාධාරණ මේක ලැබුණේ නැහැ කියලා. සැබෑ දුගී දුප්පත්තුන්ට මේක ගියේ නැහැ කියලා මම වකීමෙන් මේ අවස්ථාවේදී කියනවා. ඉතින් ඒකට හේතු වෙලා තිබුණේ අපි දන්නා විශේෂයෙන්ම මේකට සම්බන්ධ කරගන්න උදවිය නෙමෙයි සම්බන්ධ කරගන්න තිබුණේ. අපි දන්නවනේ ගමක ගිහිල්ලා ඉවිල්ලා මේ දිලුදු පුද්ගලය කවුද කියලා හඳුනගන්න නම් ගමේ ඉන්න ප්‍රධාන නිලධාරී කීප දෙනෙක් සම්බන්ධ වෙන්න ඕනේ. අපි දන්නවනේ ගමේ නිලධාරීන් 4-5 දෙනෙක් ඉන්නවා. ඒ අතරින් ග්‍රාම නිලධාරී ප්‍රධානයි. ඊට පස්සේ ආර්ථික සංගමන නිලධාරී ඉන්නවා. ඉතින් මේකළු රජයෙන් පඩිගෙවලා මේ ඔක්කොම පත් කරලා තියෙන්නේ මේ රජයට අවශ්‍ය වෙලාදී සහයෝගය ලබා ගන්න. නමුත් අපි දන්න පහුගිය දවස්වල අස්වැසුම වැඩසටහන යටතේ මේක තෝරා ගැනීමේදී විශේෂයෙන්ම ග්‍රාම නිලධාරීත් ඒ වගේම ආර්ථික සංගම නිලධාරීත් පැත්තක තියලා තිබුණේ. ඉතින් අපි දන්න පිටස්තරින් ගිය නිලධාරීන් තමයි ගමට ගියේ. ඉතින් ඒ අය දන්නවද ගමේ ඉන්න සැබෑ දුප්පතා කවුද? ගමේ පොහොසත් පුද්ගලයා කවුද? ඒ සම්බන්ධ මොනවද මේගොල්ලන්ට තියෙන දේපල? එහෙම නැත්නම් මේගොල්ලන්ට තියෙන වත්කම් මොනවද කියන එක ගැන හොයාගෙන බලන්න පුළුවන් කමක් නැහැ. බාහිරව ඒ කියන්නේ භෞතික වශයෙන් තියෙන දේවල් බලලා එහෙම නැත්නම් ඒවට ලැබිච්ච තොරතුරු පදනම් කරගෙන විතරයි මේ අස්වැසුම ලබා දෙන්න කටයුතු කෙරුවේ. ඉතින් මේකෙන් ඇත්ත වශයෙන්ම සැබෑ දුප්පතුන්ට අවස්ථාවක් ලැබිලා නැහැ කියලා මම කියන්න ඕනේ. ඒ නිසා අනිවාර්යෙන්ම මේක නිවැරදි වෙන්න ඕනේ. දැන් අභියාචන ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. අභියාචන ඉදිරිපත් කරන්න කියලා දීලා තියෙනවා. දැන් මම හිතන්නේ ලස්ස ගණනාවක් අභියාචන ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් අභියාචන ඉදිරිපත් කෙරුවට ඒව සම්බන්ධව තාම විභාග කරන්න වැඩපිළිවෙලක් නැහැ. අඩුම කරමින් මම ඉල්ලා හිටින්නේ රජයෙන් මේ අභියාචනා ටික විභාග කරන්නවත් අඩුම තරමින් ග්‍රාම නිලධාරී ආර්ථික සංගම නිලධාරීව හවුල් කරගන්න. එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? නැවත වරක් මේ දුගී අසරණ ජනතාවට කාගේවත් අවවරණයක් එහෙම නැත්නම් රැකවරණයක් නැති වෙනවා, සාධාරණයක් ඉෂ්ට වෙන තත්යක් නැති වෙනවා. ඒක ඉතාමත් වැදගත් කියලාත් මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. එහෙමනම් අපි දන්නවා මේ සම්බන්ධව අපි බලාපොරොත්තු වෙන රජයේ පැත්තෙන් සුබවාදීව මේ කටයුත්ත කෙරෙන්න. අවසාන වශයෙන් මම කියන්න කැමති විශේෂයෙන්ම අද මේ රටේ තියෙන අපරාධ සම්බන්ධව අපි දන්නවා විශේෂයෙන්ම මේ රටේ මං හිතන්නේ කොයිම කාලයකටත් වඩා මිනිමැරුම් ගණනාවක් අපි දැක්ක පහුගිය දවස්වල මාධ්‍ය මගින්. මං හිතන්නේ මට දන්නා තරමින් 350කට අධික මේ මාස 6 ඇතුළතදී මරණ සංඛ්‍යාවක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මට තේරෙන්නේ ආණ්ඩුවක් තියෙනවද එහෙම නැත්නම් ආරක්ෂක අමාත්‍යාංශයක් තියෙනවද කියලා ඉවරලා බරපතල සැකයක් අපිට තියෙනවා. ඒ වගේම අපේ රටේ ජනතාවට තියෙනවා. ජනතාව අපි දන්නා අපේ ආරක්ෂක වියදම ගත්තොත් එහෙම වැඩිම වියදමක් ජාතික ආදායමෙන් අපි දරන්නේ මේ රටේ ආරක්ෂාව වෙනුවෙන්, ඒ වගේම නීතිය සාමයේ රකින්න. ඉතින් මෙච්චර විශාල නිලධාරීන් සංඛ්‍යාවක් ඉඳගෙන මේ සා විශාල මුදල් සංඛ්‍යාවක් වියදම් කරලා අපිට පුළුවන් ජනතාව ආරක්ෂා කරන්න බැරි නම් මං හිතන්නේ ආරක්ෂක ඇමතිවරයා, නීතිය හා සාමයේ ඇමතිවරයා හැටියට ජනාධිපතිතුමාත් මේකට වක් කියන්න ඕනේ. ඒ වගේම නීති හා සාමය ඇමතිවරයා හරිනම් ඉල්ලාස්සෙන්න ඕනේ කියලා තමයි මම කියන්න තියෙන්නේ. ඉතින් මේක ඇත්ත වශයෙන්ම මේවා ගැන හොයලා බලන්න වැඩපිළිවෙලක් නැහැ. මේවා බලන්න කරන්න වකීමක් දරන්න රජයක් නැහැ. රජයක් කියන්නේ මේ රටේ ආර්ථිකය හදන්න එහෙම නැත්නම් සාකච්ඡා පවත්වන එක විතරක් නෙමෙයි,
තෙල් පෙට්‍රල් මේ පෝලිං ටික ගැතිකරන එක විතරක් නෙමෙයි ජනාධිපතිතුමාගේ වාක්‍යෙම ජනාධිපතිතුමාගේ පැහැදිලි වාක්‍යෙමත් තියෙනවා මේ රටේ ජනතාව ආරක්ෂා කරන්නත් ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙනුත් ඒ වගේම නීතිය සාමයේ අමතිවරයාගෙන තිල්ලා හිටින්න කැමති අඩුම තරමේ මේවා සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්න ඉතාමත් කනගාටුයි ඔබතුමාලාට ඇත්ත වශයෙන්ම මේක පාලනය කරගන්න පුළුවන් කමක් නැහැ අපි දැක්කනේ පහුගිය දවස්වල පොලිස්පතිතුමා පත් කරන්න බැරුව සුමාන ගණනාවක් ගිහිල්ලා ඉවරලා නැවත සූසු පුද්ගලෙක් පත් කරගන්න බැරුව එහෙම නැත්නම් සූසු පුද්ගලයේ සුදුසුකම් අරගෙන එනකන් හිටියද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා ඊට පස්සේ නැවත වරක් අපි දැක්කා හිටපු පොලිස්පතිතුමාම නැවත වරක් පත් කරන්න කටයුතු කෙරුවා ඉතින් මම දන්නේ නැහැ ලෝකේ කොහොමත් මේ වගේ දේවල් සිද්ධ වෙලාද කියලා සුසුකම් තියෙන පොලිසිය නිසා නියෝජ්‍ය පොලිස්පතිතුමා ගණනාවක් ඉන්නවා ඒ ඇයට අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ තමන්ට දේශපාලන වශයෙන් වන්දිපට්ටම් කරන කංකරණ එහෙම නැත්නම් තමන් කියන පදේට නටන තමන්ට හසුරවන්න පුළුවන් පොලිසිය පොලිස්පති කෙනෙක් ලබා ගන්නකම් මේ කල් මරණද කියලා ඉතින් ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා මේව සම්බන්ධව දැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍යයි කියන එකත් මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි ඊට අමතරව අපි දන්නවා විශේෂයෙන්ම මේ අපි දැන් අපේ දේශපාලන තත්ත්වය ගැන කතා කරුවොත් එහෙම අපේ පක්ෂයේ වැඩ පිළිවෙල සම්බන්ධව පුංචි අදහසක් දක්වන්න මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපි දන්නවා සමගි ජන බලවේගය මේ පක්ෂයේ ගරු සජීව ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය යටතේ ඒ වගේ මීට අවුරුදු 3කට 3.5කට විතර ඉස්සෙල්ලා තමයි අපි මේ පක්ෂයේ පටන් ගත්තේ. ඉතින් මේ පක්ෂයේ පටන් ගන්නකොට අපිට වැඩ පිළිලා තිබුණේ නැහැ. අපිට සාකච්ඡා සමිතියක්වත් ගමේ තිබුණේ නැහැ. නමුත් අපිට ජනතා බලය තිබුණා. ඒ ජනතා බලය නිසාම පාර්ලිමේන්තුවේ පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රථම වතාවට මම හිතන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් අරගෙන පාර්ලිමේන්තුවට එන්න පුළුවන්කම ලැබිච්ච පක්ෂයක් හැට තමයි අපේ පක්ෂයේ තියෙන්නේ. ඉතින් මේ පක්ෂය අපි දන්නවා සජීව ප්‍රේමදාස මැතිතුමා යටතේ අදියර කීපයකින් අපි සංවිධාන කටයුතු කෙරුවා අපිට මතකයි මුලින්ම දිනම කමිටු වැඩසටහනක් කෙරුවා අපි පාර්ලිමේන්තු මැතිවරණ ඉවරලා මාස 6ක් ඇතුළතදී ඊට පස්සේ නැවත වරක් අපි ගොට්ටාස මට්ටමින් බලමණ්ඩල අපේ සජීව ප්‍රේමදාස අපේ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ බලමණ්ඩල මුළු ආසන හැම 166ම පවත්වන්න කටයුතු කෙරුවා ඊට පස්සේ අපි දන්නවා දැන් ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ඒක ජනාධිපතිවරණයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණයක් වෙන්න පුළුවන් ඒ මැතිවරණවලට මුහුණ දෙන්න පුළුවන් ආකාරයට අපේ පක්ෂය දැනටමත් ශක්තිමත් වෙලා තියෙනවා අපේ ශක්තිමත්භාවයේ තවදුරටත් වැඩි කරගන්න අපි දිස්ත්‍රික්ක මට්ටමින් අපේ සාකා සංවිධාන ඒ වගේම අපේ කාන්තා සංවිධාන ඒ වගේම අපේ යෝන් සංවිධාන මේ හැම එකක්ම බලමුළු ගන්වන්නට අපි මාතර දිස්ත්‍රික්කෙන් මේ 16,000 ඇත්ත දිනම වැඩසටහන යටතේ අපි වැඩසටහන ක්‍රියාත්මක කරනවා ඒක තුලින් මම හිතන්නේ අපිට පක්ෂයේ දැන් තියෙන ශක්තිය තවදුරටත් වැඩි වෙනවා ඒ නිසා අපි ශක්තිමත් ලෙස අපි ඉදිරි ඕනම මැතිවරණයකට අපි මේ පක්ෂය සූදානම් කරනවා සජීව ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය යටතේ කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ අනික් කාරණාව තමයි අපි දන්නවා අපේ පක්ෂයේ තියෙන නායකත්වයේ එහෙම නැත්නම් ජනාධිපති අපේක්ෂකත්වයේ සම්බන්ධ විවිධ අවස්ථාවලදී අපි දන්නවා දේශපාලන නායකයෝ යම් යම් අදහස් දක්වෙව්වා මට මතකයි දැන් එක්සත් ජාතිය පස්සේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්තයා විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කරලා තිබුණා සජීව ප්‍රේමදාස මහත්තයා ඉදිරි ජනාධිපතිවරණ ඉල්ලන්නේ නැහැ කියලා. අපි එතුමාට කියන්න කැමතියි සජීව ප්‍රේමදාස මැතිතුමා ඉල්ලන්නවද නැද්ද කියන එක තමුන්නාසට ඉදිරි කාලෙදී බලා ගන්න පුළුවන්. මට තමුන්නාසට කියන්න තියෙන එක දෙයයි. තමුන්නාස ඉස්සෙල්ලම ඔබතුමාගේ මහලේකම්කම ආරක්ෂා කරගන්න. අපිට ආරංචියක් තියෙන හැටියට 21 වෙනිදා පැවැත්වෙන සම්මේලනයේදී ඔබතුමාගේ මහලේකම්කම නැතිව යනවා කියලා තමයි අපිට දැනගන්න තියෙන්නේ. එතකොට පාලිත රංග බණ්ඩාර කියන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ සංවිධායක වරයා බවට 21 වෙනිදාන් පස්සේ පත් වෙනවා කියලා මම කියන්න කැමතියි.